කිසිවෙකුට වෙනසක් නොකොට සැමට එකසේ සලකන සමාජ සාධාරණත්වය පෙරදැරිව ගොඩනගමු අපේ රට. අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණින් දිනවම. හොරකම් විතරක් නෙවෙයි කොච්චර නාස්ති කරනවද? ඔගොල්ලෝ දන්නවද? දැන් අගමැති පාවිච්චි කරන කාර් එක මොකද්ද කියලා? දැන් අගමැති කරන පාවිච්චි කරන කාර් එක බෙන්ස් කම්පැනි ගහන මිල අධිකම කාර් එක. ලෝකේ බෙන්ස් කම්පැනි ගහන මිල අධිකම කාර් එක තමයි රටේ අගමැති කා පාවිච්චි කරන්නේ. රටේ ජනාධිපති පාවිච්චි කරන්නේ ඒ කම්පැනි ගහන මිල අධිකම කාර් එක. රටේ විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ පාවිච්චි කරන්නේ. ලෝකේ බෙන්ස් සමාගම ගහන මිල අධිකම වාහනේ පාවිච්චි කරන්නේ. ජනතාව පාවිච්චි කරන්නේ. ඔය ටාටා බස් එක මොකද්ද? ඔය ටාටා බස් එක කියලා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවද බස් පහතයි. ලෝකේ බස් පහතයි. හැබැයි අපේ බස් එක උසයි. පඩි තුනක් නම් ඉන්නවා. සාමාන්‍ය එක විද්‍යාවේ කියනවා වාහනය පාත් වෙන තරමටම ගැස්සෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පහත තියෙනවනේ ගැස්සෙනවා අඩුයි. කාර් එක පහතයි ගැස්සෙනවා අඩුයි. හරිද? උස වාහන ගැස්සෙනවා වැඩි. ඒ නිසා ලෝකේ බස් පහතයි. හැබැයි අපේ බස් වලට පඩි හතරක් නම් ඉන්නවා. ඇයි? ඔයගොල්ලෝ දන්නවද? ඔය ටාටා බස් එකයි අශෝක් ලේලන් බස් එකයි කියලා කියන්නේ ඉන්දියාවේ ජැසිය හදනවා. ජැසිය ගහපුවම අපි කියනවා අපිට බස් 50ක් ඕන කියලා. හදන්නේ ලොරි ජැසිය. ලොරි ජැසියට බස් පොඩිය ගහලා එවනවා. අපි ලොරි 50ක් ඕන කිව්වම ඒකට ලොරි පොඩිය ගහනවා. අදත් මේ රටේ ජනතාව ගමන් කරන්න මතක තබා ගන්න ලොරි ජැසිය බස් පොඩිය. හැබැයි නායකයා ගමන් කරන්නේ නේද බෙන් සමාගම ගහන මිල අධිකම වාහනේ. මේව පාලක වුණද රට? අපි මේව නතර කරනවා. සෑම දරුවෙකුටම මේ සතුට ලැබෙන සම්පත් සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකය තුළින් ගොඩනගමු අපේ රට. අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණින් දිනවමු.